ඔබතුමයට පුළුවන් නම් අවධානය යොමු කරන්න ප්‍රත්‍යක්ෂ කාරණාවක් අපි ප්‍රශ්නයක් නෙමෙයි. LRC කියන ආයතනයේ ඉදන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට සිද්ධ වෙන්නේ තරව කරෙන් කරනවා. තරව කරු ගණනාවක් කිලි ඉන්න ඒ පහිල්ල කවුරු ගණනාවක් තිස්සේ නිදහස් නොකර නිදහස් නොකර තම අවශ්‍ය නම් මේක පස්සම උත්පන්න වෙන්න. පදවක නින්න යගේ මුදල් 40,000 50,000 ලක්ෂ 2-3 විශාල ප්‍රමාණයක් ව්‍යාපාරික එහෙම ජීවිතන කෝණ උපමාට පෙන්නලා දෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකන් ඒව නිදහස් කරන්න ඔක බොහොම පහසුම ඔක්කො නිදහස් කරන්න. හැබැයි ඉන්නේ අවුවල් එක කියන අවුවල් එක ධාරය හම්බෙන්න අතෙන් යන මිනිහත්ගේ ඒ අදාළ ව්‍යාපාරික විශාල වශයෙන් බදු වෙනවා. ලක්ෂ ගණන් බදු වෙනවා. හැබැයි මේ බදු වෙන පුද්ගලයා නිලධාරියා කාට වම් යාචිකෙක් වගේ තත්ත්වයකට පත් වෙනවා. මොනසේ අම්මත් එනම ඇවිදලා 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 කොළඹ රක්ෂා දෙතුල්ල තමයි ඔපොලේ. එහෙම අවශ්‍ය ෆයිල් කීප එක අංක ඕන්නම ඒක ඔකල තුමල දෙන්න පුළුවන් හොයලා. ඔව් දැන් ඉඩම් සම්බන්ධයෙන් මේ තරයි කරුවන් කියන්නේ මේ දැන් අපි රජ නිලධාරීන් හැටියට යම් සේවාවක් ලබා ගන්න ආපුවාම ඒකට අදාළ පුද්ගලයාමද එන්නේ කියන එක බලන්න ඕනේ. මමත් ඒක අනුගමනය කරන කාරණාවක්. එතකොට තමන්ගේ කාර්යය ඉටු කර ගැනීම සඳහා ඒ අදාළ පුද්ගලයාම පැමිණෙනවද කියන එක තහවුරු කර ගන්නව නම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අපි ඒකට ඒ විදිහේ වැඩපිළිවෙලක් අපි හිතලා තියෙනවා. ඒක අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙල්ලා සම්මුතු ප්‍රතිපත්තිය හම්බුනේ. කියන්නේ සාමාන්‍ය රජ නිලධාරියෙක් ක්‍රියාත්මක කරන්නේ කැබිනට් පත්‍රිකාවනි. කැබිනට් එකෙන් අනුමත වුණා නම් කමිටුවක් ඒ කමිටුව හරහා තමයි ඉදමත් දෙන්න ඕනේ කියලා අනුමත වෙලා තියෙනවා නම් රජ නිලධාරියෙක් කටයුතු කරන්න සිද්ධ වෙන්නේ එහෙමයි. හැබැයි ඒ කමිටුව තාම අවශ්‍ය කරලා නැහැ. හැබැයි ඒ කමිටු ක්‍රියාත්මක වුණේ සංවර්ධනය කළ පවත්වාගෙන ඉඳන් කරුකාරෝ කණ්ඩායම කෙලී ඉඳගෙන ලක්ෂ 15-20 ඒ ප්‍රොජෙක්ට් කරනකින් ගන්න ඔබතුමා හොඳ බින්දුවක් කරන් තියෙන එක අවශ්‍ය කරනවා නම් හැබැයි රජින නිලධාරියට වැඩ කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේක කැබිනට් ඇප්‍රූවල් එකක්. මේ කමිටු තාම අවශ්‍ය කරලා නැහැ. නැද මේ මේ දැන් අපි අද අපි මේක සාකච්ඡා කරනවා. ඉතින් අපි ඇත්තටම මේ මේ දැන් මේ එන වැඩ අලුත් වැඩ පිළිවෙලත් එක්ක අපේ තොරතුරු අපිට තාම හෙට වෙනකොට තමුන්නාන්සලා ලබා ගන්න පුළුවන් අපේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අපි ඒ ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා ප්‍රවෘත්ති දෙන්න අපේ කැපිටල් මණ්ඩලේ. එතකොට මේ තමුන්නාන්සලා දැනගන්න පුළුවන් දැන් මේ වැඩ පිළිවෙල යනකොට අරක අහෝසි වෙනවා ඉබේම අහෝසි වෙනවා ඒක අහෝසි වෙන්න ඕනේ. ඒ කැබිනට් පත්‍රිකාවෙන් අනුමත වෙලා තියෙන සියලුම කරුණු වෙනුවට තමයි අලුත් කරලා පාසු වෙන්න මේක ආදලා තියෙන්නේ. එතකොට අරක අවශ්‍ය වෙනවා. ඉතින් අපිට කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරන්න පුළුවන් ඒක අවශ්‍ය කරලා මේ කරනවා කියලා මේ තීන්දුව කරපුවා ඉවරයි. අපි එහෙම කරනවා.